පත්තර දිස්ත්‍රික්කයේ අපරාධ මර්ධනය සඳහා ස්ථාපිත කිරීමට නියමිත විශේෂ අපරාධ විමර්ශන අංශය පිහිටුවීමට සැලසුම් කර ඇති අලුත්කම නගරයේ පිහිටා ඇති පොලිස් විවේකාගාරයක් පරීක්ෂා කිරීමට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැමිණියා. වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුවයි මෙම විශේෂ අපරාධ විමර්ශන අංශය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත්තේ. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද සහභාගී වී සිටියා. අපි බොහොම පැහැදිලිව ශ්‍රී ලංකා පොලිසියත් සමග සාකච්ඡා කරලා මේ කලුතර දිස්ත්‍රික්කයේ යම් පාතාලය කටයුතු එවැගේම දූෂණ විරෝධී මද්‍රාවාරම් මේ සියල්ලම සහ මුලින් තුරන් කිරීම තමයි අපේ වගකීම වෙන්නේ. මේ ජීවත් වෙන මිනිසුන් නිදහසේ ජීවත් වීම අයිතිය තියෙනවා. කාගවත් පාතාලයට බයේ ජීවත් වෙන, එවැගේම අනිකුත් මද්‍රාවාරම් වලින් අද අපේ දරුවව බේර ගන්න තත්ත්වයක් පත් වෙලා තියෙනවා. අන්න මේ වගකීම ඉටු කරන්න විශේෂයෙන්ම දූෂණ මර්ධන ඒකකයක් කලුතර දිස්ත්‍රික්කයේ තුල ස්ථාපිත කිරීම ගැන ශ්‍රී ලංකා පොලිසියට ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා ඇතුළු සියලුම දෙනාට මගේ ගෞරවය ස්තුතිය පුද කරනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට කලුතර දිස්ත්‍රික්කයේ යම් දූෂණ වංචාවක් යම් සිද්ධියක් සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තියෙනවා. කලුතර දිස්ත්‍රික්කයේ මද්‍රව්‍ය ජාවාරම සහ ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඉතා යහුසුලව ගැනීමට අවශ්‍ය කරන කලුතර දිස්ත්‍රික් විශේෂ අපරාධ විමර්ශන අංශයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ඉතාමකින් කර දෙන්න කියලා ඉවරලා ගරු අමාත්‍ය රෝහිත අබේගුණවාද මහත්මයා කරපු ඉල්ලීම අනුව අපි අද දවසේදී ඒ සදා සුදුසු ස්ථානයක් තෝරගෙන තිනවා. යනුව බලාපොරොත්තු වෙනවා මාසික පමණ කාලයක් ඇතුළත ඉතා ඉක්මනින් මේ ස්ථානය අවශ්‍ය කරන ඉදිකිරීම ඉදිරි කටයුතු කරලා කරුතර දිස්ත්‍රික්කයේ පුරා ව්‍යාප්ත වෙලා තියෙන මේ මද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නය සහ මුලින්ම තුරන් කිරීම සඳහා අවශ්‍ය කරන ශක්තිමත් ඒකකයක් මේ ස්ථානයේ ස්ථාපිත කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.